විද්‍යාත්මකව පත්කරන්න ඕන හින්දා කැබිනට් මණ්ඩලයේ පත්කිරීම ටිකක් ප්‍රමාද වෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් කියලා තිබුණා. පස්සේ කැබිනට් මණ්ඩලයේ පත් කළා. කැබිනට් මණ්ඩලයේ මොනතරම් විද්‍යාත්මකද කියලා අපට තේරුම් ගිය උසස් අධ්‍යාපන හා ජල සම්පාදන අමාත්‍යාංශය කියලා තමාත්‍යාංශයක් තියෙන හින්දා. ඇත්තට මේක මාර විද්‍යාත්මකයි. මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු ඔක්කොගේම වයස එකතු කරලා ඇවරේජ් එක බැලුවම ඉන්නේ වයස අවුරුදු 58ක්. වයස අවුරුදු 45ට අඩු ඇමතිවරු ඉන්නේ එක්කෙනෙක් විතරයි. ලංකාවේ රාජ්‍ය සේවකෙක් විශ්‍රාම ගන්න වයස වෙන්නේ අවුරුදු 55. අවුරුදු 55 පහ වුණාට පස්සෙත් ගොඩක් වැඩ කරන ශක්තිමත් මිනිස්සු ඕනතරම් ලෝකයේ ඉන්නවා. ඒක ඇත්ත. ඒත් ඇවරේජ් එකක් විදිහට ගත්තම 55 පහ වෙනකොට මිනිස්සුන්ගේ වේගය අඩු වෙනවා. උදාහරණයක් විදිහට ආයතනයක් කොච්චර කාර්යක්ෂමද කියලා බලන්න වෙන්නේ එතන තරුණයෝ කොච්චර ඉන්නවද වැඩිහිටියයි කොච්චර ඉන්නවද කියන එකේ. මේ දෙකේම බැලන්ස් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේ කැබිනට් එක සම්පූර්ණයෙන්ම ගත්තම නාකි කැබිනට් එකක්. 60 පෙනපු 8 දිනක් ඉන්නවා. ඔබ කියන්නේ ඉඳ තියෙන පරිණත ඇමතිවරු ඉන්න නිසා ලංකාවට යහපතක් වෙයි කියලා. ඒත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න සමහර වියපත් මැති ඇමතිවරුන් අපි මුණ ගැහිලා තියෙනවා. ඇවිද ගන්නවත් බැරි කිසිම අලුත් අදහසක් නැති අය තමයි ඉන්නේ. රට අලුතෙන් හදන හැටි ගැන කයිවාරු ගහනවා නම් එක්සත් ජාතික පක්ෂයේ තිබුණ වඩා කාර්යක්ෂම වඩා තරුණ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව දෙන්න. අනික මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න සමහර ඇමතිවරු පාර්ලිමේන්තුවේ කිසිසේත්ම කාර්යක්ෂම නැහැ. උදාහරණයක් විදිහට තිලක් මාරපණ කියන්නේ පාර්ලිමේන්තුවේ රැස් වුණ දවස් වලින් දවස් 57ක්ම පාර්ලිමේන්තුවට ආපු නැති මන්ත්‍රීවරේ. දයාගමගේ කියන්නේ දවස් 73ක් පාර්ලිමේන්තුවට ආපු නැති මන්ත්‍රීවරේ. සාගල රත්නායක දවස් 44ක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැහැ. මලික් සමරවික්‍රම කියන්නේ දවස් 50ක් පාර්ලිමේන්තුවට නොගිය මන්ත්‍රීවරේ. චන්ද්‍රාලි බණ්ඩාර දින 45ක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැහැ. මේ වගේ දේශපාලනිකව අකාර්යක්ෂම පුද්ගලයන්ව තමයි ඇමති දුරවලට පත් කරලා තියෙන්නේ. මේ පුද්ගලයන්ට ලක්ෂ ගණන් පඩි දීලා වාහන දීලා තෙල් ගහන සල්ලි දීලා දුරකථන වල සල්ලි දීලා මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ නේ. අඩු ගානේ ඒකවත් නොකරන අයට ඇමති දුර ලබා දීමෙන් වැඩක් තියනවද? මේ කැබිනට් මණ්ඩලයේ තව ඉන්නව බරපතල දූෂණ වංචා චෝදනා ගොඩකට ලක්ුණ රවි කරුණානායක වගේ ඇමතිවරු. සමහර ඇමති දුර බෙදලා දෙන කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව එකිනෙකට නොගැලපෙන විෂයන් එකට දාලා කිසිම ගැළපීමක් නැති ඇමති දුර හදලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ පත් කරෙත් විකාර විදිහකට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම කයිවාරු ගෙහුව කවදාවත් රනිල් වික්‍රමසිංහව පත් කරන්නේ නැහැ කියලා. ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැතුව බොරු හිනාවක් මූණෙල්ලගෙන මෛත්‍රීපාල සිරිසේන විසින් එක එක පුද්ගලයාව තමන්ගේ කාමරයට ගෙනල්ලා කැබිනට් මණ්ඩලයේ පත් කරා. හැබැයි ඔහු විශේෂයෙන්ම පුද්ගලයෝ කිහිප දෙනෙක්ට ඇමති දුර ලබා දීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ අතරින් විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ මෙහෙයුම කඩාකප්පල් කරපු පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා. ඔහුගේ වොට්කා වතුර කිරීමේ ඉතිහාසය එතරම් හොඳ දෙයක් නොවුණාට ඔහු මේ වෙලාවේ කරපු දේ ඉතාම වැදගත් දෙයක්. හැබැයි ඒකට ඔහුට ලැබුණු ටැග් එක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරයා විසින් පෞද්ගලිකවම ඔහුට ඇමති දුර ලබා දෙන්න බෑ කියලා කීම. සමස්තයක් විදිහට ගත්තම කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේ සිදුවීමෙන් පේන්නේ එක්සත් ජාතික පක්ෂයේ පරණ ගමනම යන්නේ සූදානම් වෙලා ඉන්න බව. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නව බුද්ධියක් තියෙන අවංක තරුණ දක්ෂ මන්ත්‍රීවරු. මේ අයට අවස්ථාවක් දීලා වියපත් උදවිය උපදේශක පට්ටමෙන් වැඩ කරන්න ඉඩ තිබුණා. ඒක කොච්චර ලස්සන වැඩක් වේවිද? තරුණ කැබිනට් මණ්ඩලය පත් කරනවා. ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් තම තමන්ගේ ශේෂ්ඨත්වවල වැඩ කරන්න උත්සාහ කරනවා. එයාලා තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ කරලා පෙන්වුවේ නැත්නම් දේශපාලනයේ අනාගතයේ ඉදිරියට යන්න බෑ. ඉතින් එයාලා වැඩ කරන්න උත්සාහ කරනවා. හැම අමාත්‍යාංශයකටම වියපත් මන්ත්‍රීවරයෙක් උපදේශකයෙක් විදිහට පත් කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් රට හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ සූදානම් බව නිකමට හෝ මිනිසුන්ට වැටහෙන්න ඉඩ තිබුණා. ඒත් එහෙම වෙන්නේ නැහැ. මෙයාලා දොඩංගොඩ වගේ ඇමති දූරු බෙදා ගන්නවා මිසක් මේ ඇමති දූරු වලින් රටක් හදන්නේ කොහොමද කියලා කවදාවත් හිතන්නේ නැහැ.